හයවැනි ප්‍රශ්නය ක්වෙස්චන් නම්බර් 6 හතයි එම් එස් ඍණයක සිරස් ප්‍රවේගයකින් වැසි බිඳු පොළොවට වැටේ. සිරස් මාර්ගයක මෝටර් සයිකලයක් 24 එම් එස් ඍණයක ප්‍රවේගයෙන් ගමන් කරයි. වැහි බිඳු වලින් ආරක්ෂා වීමට සයිකල්කරු තම කුඩය තිරසට ආනතු කළ යුතු කෝණය මොකද්ද කියලා අහන්නේ. ඉංග්‍රීසි කතාව හැමෝම කියවන්නම්. Rain drops fall to the ground with a vertical velocity of 7 meters per second. A motorcycle is traveling at a speed of 20 meters per second on a horizontal road. The angle at which the cyclist must keep his umbrella to the horizontal to protect himself from the raindrop. දැන් මේක නේ ස්ටෝරි එක. දැන් මේ අතර මෙයා යන්නේ ඉස්සරහට මේ විදියට. එයාගේ ස්පීඩ් එක කීයද ඉස්සරහට යන ස්පීඩ් එක? What was the speed? A motorcycle is traveling at a speed of 24 වලින් යන්නේ. අපි තුමා මේ මනුස්සයා යන ස්පීඩ් එක මනුස්සයා විතර යන්නේ මොටර් සයිකල් එක යන්නේ. එයාගේ ස්පීඩ් එක 24 කියන්නේ එයාට සාපේක්ෂව relative to the him, right? Rain drops come towards him at a speed of 24 meters per second. එයා ඉස්සරහට යනකොට එයාට සාපේක්ෂව වැහි බිඳුව මෙහෙට එනවා, මේ එන වැහි බිඳුව. හරිද? එයාට මෙහෙට තියෙනවා velocity එක 24 meters per second. Right? Separate meter 24. ඊට අමතරව මෙයා පල්ලෙහාට වැටෙනවලු කොච්චර වේගකින්ද? 7 meters per second නේ. තප්පරයට මීටර 7කින් එනවා. එහෙනම් ඇත්තටම මේ දෙක මැදින් මේ velocity එක resultant velocity කියන්නේ එයා කුඩේ දාන්න ඕනේ මේ විදියට. අනිවාර්යයෙන්. This is his umbrella. මේ විදියට නේ. එතකොට අනේ angle එක තමයි අහන්නේ අපි. මේ ඊට මොකද්ද කියලා අහන්නේ නේ. අපි මේ 24 මෙතෙන්ට ගනිමු. මේ ට්‍රයැන්ගල් එක තව පාරක් ඇඳගෙන. This is 7 theta. සරල කතාවක්. මොකද්ද මේ තියෙන්නේ මේ theta ට සාපේක්ෂව? Opposite side. සම්මුඛ පාදය. This is the adjacent side. බද්ධ පාදය. Opposite divided by adjacent. සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය කියන්නේ tan නේ. එහෙනම් tan theta කියන්නේ මොකද්ද? 7 over 24. Theta මොකද්ද කියලා නේ අහන්නේ නේ. Tan inverse 7 over 24. මෙන්න මේක උත්තරේ.